Waruni's Kitchen YouTube channel එකට දත් ඔයගොල්ලෝ හැමදිනම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අලසා සීනි විතරක් පාවිච්චි කරලා ගොඩක් රසට නිවැරදිව වරදින් නැතුව අලදෝසි හදන විදිහ. ඉතින් අපි බලමු මේ පහසු අමුද්‍රව්‍ය දෙක විතරක් පාවිච්චි කරලා ගොඩක් රසට අලදෝසි හදන්නේ කොහොමද කියලා. අපි මේ අලදෝසි එක හදා ගන්න සීනි ග්‍රෑම් 300ක්, අලගෙඩි 1ක්, එකිනෙ ග්‍රෑම් 250ක් තමයි අවශ්‍ය වෙන්නේ. අලදෝස් ටික හදන්න පටන් ගන්න කලින් මම එක සෙට් කරගන්න භාජන ලෑස්ති කරගන්නවා. ඕනම තැටියකට ලෑල්ලක් උඩට මේ වගේ බටර් ටිකක් එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. ඒත් එක්කම අලදෝස් එක තුනී කරගන්න ඩෝස් ස්ක්‍රේප් එකත් ලෑස්ති කරගන්නවා. ඒකටත් මම බටර් ගා ගන්නවා. ඕගලන්ට ඕන නම් මේකට කෙසෙල් කුලය පාවිච්චි කරන්න පුළුවන්. පිහියත් මේ වගේ බටර් ටිකක් ගන්න. ඊළඟට අලග්‍රෑම් 250 මම හොඳින් තඹ ගත්තා. මේක පොඩි වෙන මට්ටමට තඹ ගන්න ඕනේ. ඕගොල්ලෝ මේක ස්ටීම් කරලා ගන්න නම් ගොඩක් හොඳයි. ඊළඟට අපි මේ අල ටික හොඳින් පොඩි කර ගන්න ඕනේ මේ විදිහට. ඉතින් ඔයා අද නම් මුලවට මගේ වීඩියෝ එක බලන්න ඕගොඩක් ආදරේ මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා මාව තාම subscribe කරලා නැන් විතරක් මේ වීඩියෝ එකට පල්ලෙන් තියෙන රත්පල subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න. එතකොට මේ වගේ අලුත් වැදගත් videos miss වෙන්නේ නැතුව ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. දැන් මම පොඩි කරගත්ත අල ටික මේ වගේ ලොකු භාජනයක දා ගන්නවා. ඊළඟට මම සීනි ග්‍රෑම් 300ක් අලයකට දාගන්නවා මේ විදිහට. ඊළඟට මම කරන්නේ අල සහ සීනි ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් මේකට වතුර වගේ දෙයක් එකතු කරන්න ඕනේ නැහැ අලුතෙන්. මොකද අලවල හොඳ වතුර ගතියක් තියෙනවා අල දෝසි ටික හැදෙන්න. අල ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කරද්දී ඔයාට පේන්නේ අල සහ සීනි එකට දිය වෙලා මේ මිශ්‍රණය වතුර ගතියකට එනවා. ඊළඟට මම කරන්නේ මේ අල මිශ්‍රණය ලිපෙන් තියාගන්නවා. ලිපේ කින්දර මධ්‍යම මට්ටමට තියාගන්න. ගොඩක් අඩු නැතුව වැඩි නැතුව මධ්‍යම මට්ටම තමයි මේක හදාගන්න ඕනේ. අල දෝසි මිශ්‍රණය ලිපේ තිබ්බ වෙලේ පටන් මේ විදිහට හොඳින් හැඳි ගන්න ඕනේ. ඒ වගේම පොඩි විලා නැති පොන්චි අල කැලි තියෙනවා නම් මේ විදිහට හැඳින් පොඩි කරගන්න ආයෙත්. ඔන්න දැන් වන්ට පේනවා ඇති මම අල දෝසි හදාගන්න ලිපේ කින්දර කොච්චර මට්ටමට තියෙන්නේ කියලා. ඉතින් අපි අලදෝසි මිශ්‍රණය ගොඩක් අඩු කින්දරි හදාගත්තොත් අපේ අලදෝසි එකේ උඩ සහ යට විතර ඝන වෙලා මැද ඝන නැතුව යනවා හරියට ගල් මස්කට් වගේ. ඒ වගේම ගොඩක් වැඩි කින්දරි හදාගත්තොත් මේක බුල්ටෝ වගේ වෙනවා නිකන් ඇදෙන ගතියකට එනවා. නියම මට්ටමට හදාගන්න මධ්‍යම ප්‍රමාණයේ කින්දරි හදන්න. අලදෝසි ඔක්කොම භාජනයේ පුරා විසිරෙන නොදී මේ විදිහට එකට එකතු කරමින් හොඳින් හැඳි ගන්න. ඉතින් මේ අලදෝසි මිශ්‍රණය ලිපේ තියලා විනාඩි 12ක් වගේ ගිය තැන ඔයාලට පේනද සාමාන්‍ය ඝන ගතියකට දැන් ඇවිත් තියෙන කියලා. මේ වෙලාවේදී අපිට අලදෝසික රස කරගන්න මොනහරි දෙයක් එකතු කරගන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙන ඉංග්‍රීසි මඩ ටිකක්, ඉතින් ඔයාලට වැනිලා ටිකක්, කරදමඟු ටිකක්, මේ ඕනම දෙයක් එකතු කරන්න පුළුවන්. මේක එකතු කරේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පදම වරදින්නේ නැහැ. ඉංග්‍රීසි මඩ ටික දාලා මම අලදෝසික මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. ඉතින් අලදෝසි හදද්දිවා ඉංග්‍රීසි මඩ දාලා හැදුවොත් ඒකේ වෙනස්ම අමුතුම රසයක් තියෙනවා කියලා දැනේ. ඊළඟට මම අලදෝසියකට කහපාට වර්ණක බිංදු තුනක් එකතු කරනවා. ඉතින් ඔයාලට තියෙනවා නම් එකතු කරන්න, නැත්නම් එකතු නොකර ඉන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. අලදෝසියකට කහපාට වර්ණක එකතු කරපුවාම අලදෝසියකේ ලස්සන පාටක් එනවා. හැබැයි මේක දැම්ම නැහැ කියලා පදම වෙනස් වෙන්නේ නැහැ. දැන් ආයෙත් මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේ තියාගෙනම මේ අලදෝසි මිශ්‍රණය ලිපේ තියාගෙන විනාඩි 20ක් වගේ ගිය තැන ඔයාලට පේනවා දැන් ඒක ඝන වීගෙන යනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වෙලාවේ ගෙදර අල නැත්නම් මම කොස්සට පාවිච්චි කළ කොස්සට ටොෆි හදලා තියෙනවා. ඔයාලට ඕනම් ඒ වීඩියෝ එක බලාගෙන කොස්සට ටොෆි හදන්න පුළුවන් මේ විදිහටම. මම මේ වීඩියෝ එකට අදාළ ලින්ක් එක මේ වීඩියෝ එකේ පල්ලිහත් ඉන්ෆෝ බොක්ස් එකේ දාන්නම්. ඔයගොල්ලෝ කැමති නම් ගිහින් අරබන්න මේ වීඩියෝ එක. ඔන්න දැන් ඔයගොල්ලෝ පේනවා තිය අපි අලදෝසි මිශ්‍රණය එක ගුලියක මට්ටමකට එනවා කියලා. ඒ වගේම අපි අලදෝසි මිශ්‍රණය හදපු භාජනයේ වටේ සුදු පාටට අලදෝසි මිදිලා තියෙනවා. ඒක ඝන මට්ටමට තියෙන්න ඕනේ. එක නැත චුට්ටක් අරගෙන බලද්දි එක ඉක්මනින් ඝන වෙන්න ඕනේ පිටිගතියට. අන්න ඒ පදම ආවට පස්සේ අපි අලදෝසි මිශ්‍රණය ලිපෙන් ඉවත් කර ගන්න ඕනේ ගොඩක් ඉක්මනින්. දැන් මම අලදෝසි මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගත්තා. ඉවත් කරගත්ත සැනින් ඒක සෙට් කරගන්න භාජනය දා ගන්නවා. ඉතින් මම මුලින් සඳහන් කරා වගේ අපි අලදෝසි මිශ්‍රණය නියම පදමට ඇවිල්ලා නම් අපි අලදෝසි මිශ්‍රණය ටිකක් අතරලම මේ විදිහට බලද්දි ගොඩක් ඉක්මනින් ඒක ඝන වෙන්න ඕනේ මේ විදිහට. ඊළඟට අලදෝසි එක මෙන්න මේ විදිහට ඉක්මනින් තුනි කර ගන්න ඕනේ. අලදෝසි එක මේ විදිහට අතුරද්දිම ආඩ තෙරේ එක ගන්න විගරෙනවා කියලා. ඒ නිසා ගොඩක් අති ඉක්මන් කරලා අතුර ගන්න.
අලදෝසෙක හොඳින් සෙට් වෙගෙන එද්දි ඒකේ තියෙන ලස්සන කහපාටි ගතිය නැති වෙලා සුදු පාට වියලිච්ච ගතියක් එනවා. අපි ඉක්මනින් කැලි කපා ගන්න ඕනේ මේ විදිහට. දැන්ටම අලදෝසෙක තද වීගෙන එන්නේ. ඉක්මනින් කැලි මාක් කරගෙන කැලි ටික කපා ගන්නවා මම. ඊළඟට අලදෝසෙක හොඳින් නිවුණට පස්සේ අපිට මේ විදිහට කැලි වෙන් කර ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයගොල්ලෝ හොඳටම පේනවා අලදෝසෙකේ තිබ්බ අර ලස්සන කහපාටි ගතිය නැතුව ගිහිල්ලා ඒක නිකන් වියලිච්ච සුදු පාට ගතියකට ඇවිත් ඉනවා කියලා. ඉතින් මෙතන මම මේ විදිහට හදාගත්ත අල දෝසෙ ටික ඔයාලට පේන දේ ලස්සන පාටකට තියනවා කියලා මම එක කරලා පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අල දෝසෙ කැලේ කඩද්දිත් ඔයාලට පේන දේ හරිම සොෆ්ට් එකට කැඩෙනවා කියලා. ගන්න ගතියකුත් නැහැ, ඇදෙන ගතියකුත් නැහැ. මේ වගේ හොඳ සොෆ්ට් එකට කැඩෙන්න ඕනේ අල දෝසෙ කැල. ඔයාලට පේන ඇති එක ඇතුළත් ඔයාලට ලස්සන තියනවා කියලා පේනවා ඇති. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ අල දෝසෙ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න, ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.